අවසරයි අපේ ස්වාමින් වහන්ස නිවන අරමුණු කරගෙනම කුසල් දහම් රැස් කරගන්න ආකාරය බොහෝ දෙනෙක්ට අවබෝධයක් නැහැ. සෑම දිනෙකම කුසලයක් කරලා පිනක් කරලා බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ අපේ ස්වාමින් වහන්ස මෙලව ජීවිතය සාර්ථක කර ගැනීම පමණයි. අපේ ලෞකික ජීවිතයේ අපේක්ෂාවන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක තමයි අපි නිරන්තරයෙන්ම සිද්ධ කරන්නේ. නමුත් ඒ ලෞකික ජීවිතේ ප්‍රාර්ථනාත් සාර්ථක වෙන ගමන් නිවන අරමුණු කරලා අපි කොහොමද පින්කමක් සිද්ධ කරන්නේ? කුසලයක් රැස් කරගන්නේ. හොඳයි නෝනා, ඔබතුමිය මතක් කළේ මේ නිවන අරමුණු කරගෙන, ඒ කියන්නේ භව නිරෝධය අරමුණු කරගෙන උතුම් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් ඒ උතුම් අවබෝධයන් අරමුණු කරගෙන අපි කොහොමද පින්කම් සිද්ධ කරන්නේ කියන කාරණය. ඒ කාරණේදී නිවන අරමුණු කරගෙන පින්කම් කරන්න ඕනේ කියන කාරණේදී අපි අනිවාර්යයෙන්ම පන්සිල් මළුවෙන් අප්‍රමාණ වාරයක් කතා කරලා තියෙනවා. අපි නිවන් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුල් වෙන්න පෙර ආතුව අපි කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුළින් තමයි අපි නිවන් මාර්ගය මතු කරගන්නේ. එතකොට ඒ සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් කල්යාණ මිත්‍රාශ්‍රේ තුළින් ඒ කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනය අපි හැමෝගෙම පරම කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේම. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ අපේ උතුම් කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ මේ ජීවමානව තිබෙන උතුම් ධර්ම විනය දෙකයි. ඒ උතුම් ධර්ම විනය දෙක තුල ජීවත් වෙන ඒ ධර්ම විනය ආරක්ෂා කරන උතුම් මහා සංඝ රත්නයයි කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. එතකොට ඒ උතුම් ධර්ම විනය ඇසුරු කරද්දී උතුම් ධර්ම විනය ශ්‍රවණය කරද්දී උතුම් ධර්ම විනය සාස්තුභාවයේ තුල ඉඳන් දකිද්දී නෝනා ලෞතුරා බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයේ තුලින් අපිට සෑම මොහොතකම කියලා දෙන්නේ මේ සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර අපිට දකින්න කියලා. එහෙනම් නමුත් අපි මේක නොදකින්ම දෙයක් නෝනා. අපි මේක දකින්නෙම නෑ. අපි මේ ජීවිතය ගැන දකිනවා, මැරිලා නැවත ඉපදෙයි කියන කාරණේ දකිනවා, මේ ගැඹුරු පටිච්ච සමුප්පන්න භවත්‍රය පිළිබඳ අපි දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා, සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් පටිච්ච සමුප්පන්න වාවා වූ ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා කියලා පින්නත. ඒ ආවා වූ දීර්ඝ භව ගමනේදී බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මේ ලෝක ධාතුවේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනින් බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානක් පටිච්ච සමුප්පන්න දැස් වලින් අපි දැකලා තියෙනවා. සංසාරේ ඒසා බුදුරජාණන් වහන්සේලා අපි අපේ පටිච්ච සමුප්පන්න දැස් වලින් දැකලා තියෙනවා. ඒ වගේමයි සංසාරේ ජීවමානව වැඩ සිටි උතුම් රහතන් වහන්සේලා ලක්ෂ කෝටි කොච්චරක් නම් අපි සංසාරේ මේ ශාසනවලදී අපි දකින්නේ නැද්ද? අපිට මුණ ගැසෙන්නේ නැද්ද? අපි උන්වහන්සේලා මුල් කරගෙන පින්කම් කරන්නේ නැද්ද? ඒ වගේමයි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා පසේ බුදු රජාණන් වහන්සේලා ලක්ෂ කීයක් නම් අපිට මුණ ගැහෙන්නේ නැද්ද? කොයිසම් අපි දන්පැන් පූජා කරගන්න උන්වහන්සේලාද? එහෙනම් ඒසම් දීර්ඝ වූ කටුක දීර්ඝ භව ගමනක් පටිච්ච සමුප්පන්නව ඇවිල්ලා තියෙනවා. ඒ ආවා වූ දීර්ඝ භව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් කල්ප විනාශයන් දසදහස් ගානකට මූණ දීලා තියෙනවා කියලා. කල්ප විනාශයන් මේ ඉරවල් හතක් පායලා මුළු පෘථුවියම අලු දූවිලි බවට පත් වෙලා මේ ලෝක සත්වයාගේ අකුසල් පුච්ච පුච්චා පුච්ච පුච්චා පිව විපාකයට පත් කරන කල්ප විනාශ දසදහස් ගානක් ගෙවාගෙන ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. දැස් දෙක පියාගෙන මොහොතක් ඒ අතීත පංච උපාදානස්කන්ධේ පිහිට යොමු කරන්න. සංසාරේ ජීවමාන බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානක් මුණ ගැසුන වෙලාවේ ඒ සකස් කොට ගත්තා වූ අතීත පංච උපාදානස්කන්ධයන් දෙස මොහොතක් සිහිනුවන යොමු කරන්න. ඒ අතීත බුදුරජාණන් වහන්සේලාගේ රූපයන්, ඒ රූපයන් නිසා සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් ඒ සෑම දෙයක්ම
වෙනස් වෙලා ගියා පිණිස අනිත්‍ය භාවයට පත් වෙලා ගියා ඒ පටිච්ච සමුප්පන්න දැස් වලින් දැක්ක සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අනිත්‍ය වෙලා ගියා පිරිණිවි ගියා ඒ වගේමයි සංසාරේ පටිච්ච සමුප්පන්න දැස් වලින් දැක්ක ඒ අතීත රහතන් වහන්සේලා ලක්ෂ ගානක් කෝටි ගානක් ඒ අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍ය භාවය තුල විසිරෝල දකින්න හොඳමයි ස්වාමීන් වහන්ස අපිට මේ කාරණය තවදුරටත් පැහැදිලි කර දුන්නොත් ඒ දැක්ක සෑම රහතන් වහන්සේගේ රූපයක්ම පිරිණිවි ගියා උන්වහන්සේලා නිසා අපි සකස් කොට ගත්තා වූ පස්ස වේදනා සංඥා සංඛාර විඥානයන් අනිත්‍ය භාවයට පත් වෙලා ගියා අතීතේ වැඩ සිටියා වූ පසේ බුදුරජාණන් වහන්සේලා දැකලා ඒ ඇති කොට ගත්තා වූ අතීත පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය භාවයේ නුවණින් දකින්න ඒ සෑම රූපයක්ම වෙනස් වෙලා ගියා ඒ රූපයේ ඇසුරෙන් සකස් වුණා වූ අතීත පස්ස වේදනා සංඥා සංකාරයෝ වෙනස් වෙලා ගියා ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යද්දී ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය අවබෝධ ඥානෙන් අවබෝධ කරගත්ත ඒ උත්තමයෝ පිරිනිවන් පාලා පිරිනිවි යද්දී මේ ලෝක ධාතුෙන් මේ භවාත්‍රේ නිවි යද්දී උන්වහන්සේලා මුල් කරගෙන පින්කම් සිද්ධ කරගත්තා අපි තාමත් උන්වහන්සේලාගේ නාමයෙන් පින්කම් සිද්ධ කරනවා උන්වහන්සේලා මුල් කරගෙන සීලයන් ආරක්ෂා කරනවා දන් පූජා කරනවා භාවනා කරනවා නමුත් ඒ අතීතේ වැඩ සිටියා වූවේ බුදුරජාණන් වහන්සේලා උතුම් සංඝ රත්නය උතුම් රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා සෑම කෙනෙක්ම නිවි ගියා පිරිනිවි ගියා මයියේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ලෝකෙට ප්‍රකට කරලා ඒ වගේමයි අතීතේ ගෙවාගෙන ආපුවේ කල්ප විනාශයන් දසදහස් ගානක් අතීත පංච උපාදානස්කන්ධය තුල විසිරෝල දකින්න පින්වතුනි ඒ කල්ප විනාශයට පිච්චි 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 මෙරි මෙරි ඉපදෙමින් දෙවියනේ අපි දරාගෙන හිටපු ඒ සෑම රූපයක්ම වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වෙලා ගියා ඒ රූපයන් පිච්චි පිච්චි දුකට පත් වෙද්දි සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ යතීත පංච උපාදානස්කන්ධ ධර්මයන් සියල්ල වෙනස් වෙලා ගියා අනිත්‍ය වෙලා ගියා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතීත පංච උපාදානස්කන්ධය නුවණින් දකින්න කියලා. ඒ අතීත පංච උපාදානස්කන්ධය නුවණින් දකින පින්වතා වර්තමාන පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. වර්තමාන පංච උපාදානස්කන්ධයට නොබැඳෙන පින්වතා අනාගත පංච උපාදානස්කන්ධය සැපයක් ලෙස ප්‍රාර්ථනා කරන්නේ නැහැ පින්වතුනි. නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සැප වශයෙන් සුභ වශයෙන් අනාගත පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන කෙනා සද්ධර්ම ශ්‍රවණය කරන කෙනා ඒ උතුම් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන පින්වතා මෙන්න මේ සංසාර බය මේ සංසාර දුර මේ සංසාර ගැඹුර නුවණින් දකින්න කියලා පින්වතුනි ඒ සියල්ල අපි නුවණින් දකිද්දී අපිට පැහැදිලි වෙනවා අනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් අතීතේ පිරිනිවි ගියා නම් රහතන් වහන්සේලා කෝටි ගානක් අතීතේ පිරිනිවි ගියා නම් උතුම් පසේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් සංසාරේ පිරිනිවි ගියා නම් ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසන සෑම එකක්ම අතුරුදහන් වෙලා ගියා නම් අනිත්‍යභාවයට පත් වෙලා ගියා නම් මේ මොහොතේ අපි සාදු සාදු කියලා වඳින ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ ධර්මයක්මයි මේ මොහොතේ අපි සාදු සාදු කියලා වඳින මේ උතුම් ධර්ම රත්නය අනිත්‍ය වූ ධර්ම රත්නයක්මයි මේ මොහොතේ අපි සාදු සාදු කියලා වඳින මේ උතුම් සංඝ රත්නය අනිත්‍ය වූ ධර්මතාවයක්මයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය
සැබවින් අපි ජීවිතය තුළින් දකිනවා නමුත් අපි සෑම මොහොතකම මේ ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ මේ ඇත්ත බොරුවක් කරලායි දකින්නේ බුදුරජාණන් වහන්සේ නිත්‍ය වශයෙන් ගන්නවා මහා සංඝරත්නය නිත්‍ය වශයෙන් ගන්නවා මේ උතුම් ධර්ම රත්නය මේ උතුම් ශාස්ත්‍රණය නිත්‍ය වශයෙන් ගන්නවා සංසාර බය දකින්නේ නැහැ සංසාර ගැඹුර දකින්නේ නැහැ සංසාර දුර දකින්නේ නැහැ ඒ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුල මේ ධර්මතාවයන් අපි විසිරෝල දකින්නේ නැහැ ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයන් මේ ආකාරයෙන් දකින්න නම් ඔබට සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේ කියලා සම්මා සමාධිමත් හිතෙන් තොරව ඔබ කෙසේනම් මේ සංසාර දුර මේ සංසාර ගැඹුර ඔබ දකින්නද ඒ සම්මා සමාධිමත් හිත ඇති කරගන්න නම් අපි අනිවාර්යෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හත අපි තුල නිවැරදිව වැඩෙන්න වෙනවා ඒ නිසා මේ මොහොතේ ඔබ මේ සුන්දර ධර්මය ශ්‍රවණය කරන වෙලාවේ ඔබේ හිත බුද්ධානුස්සතියෙන් තැම්පත් වෙලා තියෙන්නේ මේ මොහොතේ ඔබේ සිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබට සැකයක් නැහැ ඔබට විචිකිච්ඡාවක් නැහැ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියත විශ්වාසයට ඔබ ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ අනන්ත බුදුගුණයන් ගැන ඔබට සැකයක් නැහැ ඔබට විචිකිච්ඡාවක් නැහැ ඒ නිසාම ඔබ තුල බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් විතර්කයන් සකස් වෙන්නේ නැහැ පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් අර මහා දස පාරමී සාගරයක් පිරුවා ඇත්ත ඔබට නියතයක්මයි විශ්වාසයි සැකයක් නැහැ විචිකිච්ඡාවක් නැහැ ජයශ්‍රී මහා බෝධි මූලෙදී ඒ උතුම් බෝධිසත්වයාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සමගින් මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කළා කියලා ඔබට සැකයක් නැහැ ඔබට විචිකිච්ඡාවක් නැහැ ඔබට නියත විශ්වාසයි ඒ විශ්වාසය නිසාමයි ඔබ මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ උදෑසන මේ ආකාරයෙන් පන්සිල් මළුව ශ්‍රවණය කරන්නේ ඒ වගේමයි ඔබට ධර්ම රත්නය කෙරෙහි සැකයක් නැහැ විචිකිච්ඡාවක් නැහැ ඔබ ඒ සාංසාරික දුර ඔබ ගෙවාගෙන පැමිණි පටිච්ච සමුප්පන්න සංසාර දුර සංසාර ගැඹුර සංසාර දුක ඔබ දන්නවා පින්වතුනි කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් නුවණින් මෙනෙහි කිරීම තුලින් මේ දීර්ඝ කටුක පටිච්ච සමුප්පන්න බව ගමන ඔබට විශ්වාසයි ඒ නිසාම ධර්ම රත්නය කෙරෙහි ඔබට සැකයක් විචිකිච්ඡාවක් නැහැ ඒ වගේම ඔබට විශ්වාසයි මේ දීර්ඝ වූ පටිච්ච සමුප්පන්න බව ගමන චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරෙන් මේ ජීවිතේදීම නිරෝධය කරන්න පුළුවන් කියන විශ්වාසය ඔබට තියෙනවා ඒ විශ්වාසය නිසාමයි ඔබ මේ ආකාරයෙන් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතේට දරාගන්නේ ඔබ දන්නවා දුක යම් තැනක තියෙනවා නම් එතන තෘෂ්ණාව තියෙනවා කියලා ඒ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතුමයි කියලා ඔබ දන්නවා තෘෂ්ණාව නැති කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන නියත විශ්වාසය ඔබ තුල තියෙනවා පින්වතුනි ඒ වගේමයි සංඝ රත්නයේ අනන්ත ගුණයන් කෙරෙහි ඔබට නියත විශ්වාසය ඇති වෙලායි තියෙන්නේ මේ මොහොතේ ඔබ දන්නවා අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ ඒ මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේ යසෝදරා උත්තමාවිය ඒ උත්පලවන්නා උත්තමාවිය වැනි ඒ උත්තම මහා සංඝ රත්නේ අනන්ත වූ ගුණයන් පිළිබඳ ඔබට විශ්වාසයි උන්වහන්සේලාගේ අතීත සුපටිපන්න ගුණයන් උජුපටිපන්න ගුණයන් ඥායපටිපන්න ගුණයන් සාමීචිපටිපන්න ගුණයන් ගැන ඔබට සැකයක් නැහැ ඔබට විචිකිච්ඡාවක් නැහැ
ඒ උත්තමයින් පිරිනිවි ගියා කියන නියත විශ්වාසය ඔබ තුල තියෙනවා ඒ විශ්වාසය නිසාම සංඝ රත්නය කෙරෙහි ඔබට සැකයක් නැහැ විචිකිච්ඡාවක් නැහැ විතර්කයන් නැහැ පින්වතුනි බුද්ධ රත්නය දෙස බැලුවත් ධර්ම රත්නය දෙස බැලුවත් සංඝ රත්නය දෙස බැලුවත් ඔබ තුල සද්ධාවක්මයි සකස් වෙන්නේ ගෞරවයක්මයි සකස් වෙන්නේ ඒ සද්ධාවේ ගෞරවය නිසාම මේ මොහොතේ ඔබේ සිත සමාධිමත් හිතක් බවට පත් වෙලා තියෙනවා පංච නීවරණ තුනී වූ හිතක් බවට පත් වෙලා තියෙනවා මොකද අපේ ජීවිත හරිම ගොරහැඩි ඒ ගොරහැඩි භාවය අපි තුල ඇති කරන්නේ කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් රජානන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාවේ පියා මේ පංච නීවරණයන් කියලා මේ පංච නීවරණයන්මයි නැවත 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 අපි තුල අවිද්‍යාව ශක්තිමත් කරන්නේ අවිද්‍යාව පෝෂණය කරන්නේ නමුත් මේ නිමේෂයේදී ඔබ සුන්දර භාග්යක් ලබලා තියෙනවා මේ පන්සිල් මළුව වැඩසටහනෙන් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ඒ අනන්ත වූ ගුණයන් දකිද්දී ඒ මහේශාක්‍යයේ උත්තම සංස්කාරයෝ වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වුණා කියනේ අනිත්‍ය ධර්මයන් ශ්‍රවණය කරද්දී බුද්ධානුස්සතියෙන් ඔබේ සිත සමාධිමත් වෙලා ධම්මානුස්සතියෙන් ඔබේ සිත සමාධිමත් වෙලා සංඝානුස්සතියෙන් ඔබේ සිත සමාධිමත් වෙලා සුන්දර සමත සිතක් සුන්දර සමත සිතක් ඔබ තුල වැඩෙනවා මේ මොහොතේ සුන්දර සමත සිතෙනොයි ඔබ පන්සිල් මළුව ශ්‍රවණය කරන්නේ මේ සමත සිත එසේ මෙසේ ඔබ ලැබුවා වූ වාග්යක් නෙමේ මේ සමත සිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල විසිරෝල දකිද්දී ඔය සමත සිත අයිති වෙන්නේ සම්මා සමාධියටයි සම්මා සමාධිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගේ එනං ඔබ තුල මේ මොහොතේ පංච නීවරණ තුනී වුණා වූ සම්මා සමාධිමත් සිතක් වැඩෙනවා නම් ඔබ ඔබේ හිත දෙස බලන්න ඔබේ සිතේ කාම ඡන්දයන් තුනී වෙලා නේද ඔබේ සිතේ ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් තුනී වෙලා නේද මේ මොහොතේ ඔබ තුල සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා මේ ධර්මතාවයන් ඔබ තුල බෝධු වෙනවා නේද ඔබේ සිත දෙස ඔබ නැවත බලන්න ඒ සුන්දර සම්මා සමාධිමත් හිතක් ඒක ධානාගත හිතක් නෙමේ නමුත් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ඔබ ලබා ගන්නා වූ සුන්දර සම්මා සමාධිමත් හිතක් මේ සම්මා සමාධිමත් හිත තුල සම්මා සතිය පෝෂණය වෙනවා ඔබ කුසලයේ අකුසලයේ පිළිබඳ නියත විශ්වාසය ඔබට තියෙනවා මේ කුසලයයි මේ අකුසලයයි කියලා වෙන්ව හඳුනා ගැනීමේ ශක්තිය ඔබට මේ මොහොතේ තියෙනවා මේ සීලයයි මේ දුස්සීල භාවයයි කියලා හඳුනා ගැනීමේ ශක්තිය ඔබට තියෙනවා ඒ වගේමයි මේ සුගතිය මේ දුගතිය මේ සම්මාදිට්ඨිය මේ මිත්‍යා දෘෂ්ටිය කියලා හඳුනා ගැනීමේ ශක්තිය ඒ සම්මා සතිය ඔබ තුල වැඩිලායි තියෙන්නේ ඒ සම්මා සතිය වැඩුනේ සම්මා වායාමයන් නිසාමයි මේ මොහොතේ ඔබ ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුල ඉන්නවා ඒ ආරක්ෂාව තුල ඉඳිමිනුයි ඔබ මේ උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නේ ඒ සම්මා වායාමයන් සකස්සුනේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවයන් මේ මොහොතේ ඔබේ ආරක්ෂාව තුල තියෙනවා ඒ සීලේ ආරක්ෂාව ඔබ තුල තියෙනවා ඒ සීලේ ආරක්ෂාව ඔබ තුල ඇති වුනේ සම්මා සංකප්පයන් නිසාමයි ඔබේ හිතේ මේ මොහොතේ කිසිම අවිහිංසා සිතක් අව්‍යාපාද සිතක් ලෝභ දේශ මෝහ සිතක් සකස් වෙන්නේ නැහැ සම්මා සංකප්පයන්ගෙන් හිත පෝෂණය වෙලා ඒ සම්මා සංකප්පයන්ගෙන් හිත පෝෂණය වුනේ සම්මා දිට්ඨියේ අර්ථයන් නිසාමයි අන්න ඒ උතුම් සම්මා සමාධිමත් හිත
මේ මොහොතේ පංච නීවරණයන් තුනී වුණා වූ ඒ සම්මා සමාධිමත් සිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග හතකින් පෝෂණය වෙලා තියෙනවා ඔබේ සිත දෙස ඔබ බලන්න ඔබ සංසුන්ව මේ ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් නම් මේ ධර්මතාවයන් ඔබට පොදුයි පින්වතුනි නමුත් ඔබ මේ ධර්මය ශ්‍රවණය කරන්නේ තවත් වැඩ කටයුත්තක යෙදිලා නම් බාහිර අරමුණු හිතේ තියාගෙන නම් පින්වතුනි ඒ තැන ඒ සිත මේ ධර්මතාවයන්ගෙන් පෝෂණය වෙලා නැහැ නමුත් ඔබ දක්ෂ වෙන්න මේ ධර්මය ශ්‍රවණය කරද්දී බාහිර කටයුතු වලින් බැහැර වෙලා මේ උතුම් සී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ පළවෙනි කඩයිම අපේ ජීවිතයට එකතු කරගන්න නිවන් මාර්ගයේ උදෙසා අවශ්‍ය පළවෙනි කඩයිම අපේ ජීවිතවලට ලබා දෙන්න ඒ පළවෙනි කඩයිම තමයි මේ සුන්දර සම්මා සමාධිය පිංගතුනි ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි සද්ධර්මයක් ශ්‍රවණය කරද්දී ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් නිරතුරුව ඒ සම්මා සමාධිමත් හිත ඔබ තුල ඇති කරගන්න ඒ සම්මා සමාධිමත් හිත ඔබ ඇති කරගත්තොත් පමණයි ඒ පංච නීවරණ තුනී වූ සිත ඔබ ඇති කරගත්තොත් පමණයි ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීමට සුදුසු පරිසරයේ වූ සම්මා සමාධිමත් හිත ඇති කරගත්තොත් පමණයි ඔබ මේ ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කළා වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා වෙන්නේ ධර්ම රත්නයට නමස්කාර කළා වෙන්නේ ධර්ම රත්නය සරණ ගියා වෙන්නේ සංඝ රත්නය සරණ ගියා වෙන්නේ සංඝ රත්නයට නමස්කාර කළා වෙන්නේ ඒ නිසා දැන් ඔබේ හිත දෙස ඔබ නැවත බලන්න සුන්දර සම්මා සමාධිමත් හිතක් ඔබ තුල දැන් මොහොදු වෙනවා ඒ සම්මා සමාධිමත් හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපතේ හරින්න එපා කියලා ඒ සම්මා සමාධිමත් හිත වේදනාවේ ආස්වාදයක් බවට පත් කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කාමයේ ආස්වාදය ගැන අපිට දේශනා කරනවා රූපේ ආස්වාදය ගැන අපිට දේශනා කරනවා ඒ වගේමයි වේදනාවේ ආස්වාදය ගැන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා වේදනාවේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය සම්මා සමාධිමත් හිතේ ආස්වාදයයි පිංගතුනි ඔය සම්මා සමාධිමත් හිතේ ආස්වාදයට ඔබ බැඳෙන්න එපා සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහිලා ඔය සම්මා සමාධිමත් හිතේ ආස්වාදයට අපි කොච්චරනම් බැඳුනද පින්ඇතුනි සම්මා සමාධිමත් හිතේ ආස්වාදයට බැඳිලා අපි රූපාවචර අරූපාවචර ධ්‍යාන ජීවිතයට එකතු කරගෙන මෛත්‍රී ධ්‍යානයන් ජීවිතයට එකතු කරගෙන කල්ප කොච්චරනම් අපි වේදනාවේ ආස්වාදය විඳින්නේ නැද්ද ඒ වේදනාවේ ආස්වාදය විඳලා ඒ වේදනාවේ ආදීනවේ නිසාම අපි ආයිමත් සතර අපායන්ට බවගමන්ට වැටුණ පිංගතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සමාධිමත් හිතට දිය හැකි ශේෂ්ඨ මායෝජනයක් තියෙනවා ඔබ බොහොම වෙහෙස මහන්සි වෙලා සකස් කොටගත් මේ සම්මා සමාධිමත් සිතට දිය හැකි ශේෂ්ඨ මායෝජනය ලබලා දෙන්න කියලා ඒ සම්මා සමාධිමත් හිතට දිය හැකි ශේෂ්ඨ මායෝජනය තමයි සුන්දර සතර සතිපට්ඨාන ධර්මයන් සුන්දර විදර්ශනාමය ධර්මයන් සුන්දර ආර්ය ප්‍රඥාවට අදාළ ධර්මයන් ඒ නිසා ඔබ තුල මේ මොහොතේ මොහොදු වෙන පංච නීවරණයන් තුනී උන මේ සුන්දර සම්මා සමාධිමත් හිත අපතේ හරින්න එපා ඔය සම්මා සමාධිමත් හිතෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආස්වාදයෙන් බැඳෙන්න එපා බුදුරජාණන් වහන්සේ නිත්‍යයි බුදුරජාණන් වහන්සේ මගේමයි බුදුරජාණන් වහන්සේ තුල මම ඉන්නවා මා තුල බුදුරජාණන් වහන්සේ ඉන්නවා
බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආස්වාදයෙන් බැඳෙන්න එපා. ඔය සම්මා සමාධිමත් හිතෙන් මේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ආස්වාදයෙන් බැඳෙන්න එපා. මේ ධර්ම රත්නය මමයේ මගේ කියලා දකින්න එපා. මේ ධර්ම රත්නය තුල මම ඉන්නවායි කියලා දකින්න එපා. මේ ධර්ම රත්නය මගේ ආත්මයයි කියලා දකින්න එපා. ඔය සම්මා සමාධිමත් හිතෙන් මහා සංඝ රත්නය නිත්‍ය වශයෙන් දකින්න එපා. මහා සංඝ රත්නය තුල මම ඉන්නවා කියලා දකින්න එපා. මහා සංඝ රත්නය මගේමයි කියලා දකින්න එපා. මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. සාරා සංක කල්ප ලක්ෂ ගානක ඒ මහා දස පාරමී සාගරය, ඒ බෝධිසත්වයින් වහන්සේ මහ පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දීලා, මහා සාගරයේ ජලය ප්‍රමාණයට වඩා රුධිරය දන් දීලා, අඹු දරුවන් රට රාජ්‍යයන් සක්විති රජ පදවි දන් දීලා, ඒ ලැබුවා වූ අසිරිමත් සංස්කාරයෝ වෙනස් වෙලා ගියා. අනිත්‍යභාවයට පත් වෙලා ගියා, අස්ථීරභාවයට පත් වෙලා ගියා, ආස්වාද රහිතභාවයටම පත් වෙලා ගියා. ඒ නිසා ඔබ ඔය ලැබුවා වූ සුන්දර සමාධිමත් සිත ආයිමත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආස්වාදයෙන් බැඳෙන හිතක් කරා අරන් යන්න එපා. ධර්ම රත්නේ ආස්වාදයේ කෙරෙහි බැඳෙන සිතක් කරා අරන් යන්න එපා. සංඝ රත්නේ ආස්වාදයේ කෙරෙහි බැඳෙන සිතක් කරා අරන් යන්න එපා. දානය කෙරෙහි, සීලය කෙරෙහි, මෛත්‍රිය කෙරෙහි නිත්‍ය සංඥාවෙන් දැකනේ සංස්කාරයන්ගේ නිත්‍යභාවයම දකින දිසාවකට ඔය සම්මා සමාධිමත් හිත අරන් යන්න එපා. ඔබ එහෙම අරන් ගියොත් එයත් සාසනේම සුන්දර තැනක්. ඒ සුන්දර තැන අපිව පෙළගස්සන්නේ භව ගමන උදෙසාමයි. අනිත්‍ය වූ ලෞකික සැපයන් උදෙසාමයි, වෙනස් වෙලා යන ලෞකික සැපයන් උදෙසාමයි. ඒ නිසා ඔබ ඔය සම්මා සමාධිමත් හිත මේ මොහොතේ ඔබ තුල මෝදු වෙන ඔය සුන්දර පංච නීවරණයන්ගෙන් තොර සප්ත බොජ්ජංගයන් වැඩෙන ඔය සුන්දර සමාධිමත් සිතට සැබෑම ආයෝජනය, ධර්මානුකූල ආයෝජනය ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයිමත් ඔබේ සිත දෙස ඔබ මොහොතක් බලන්න. මේ හිමිදිරි උදෑසන ඔබේ සිත දෙස ඔබ මොහොතක් බලන්න. ඔබට හිතෙනවද ඔබ තුල කාමච්ඡන්දයන් තියෙනවා කියලා? මේ මොහොතේ ඔබට හිතනවද ඔබ ඇස පිනවීමේ කැමැත්ත, කන පිනවීමේ කැමැත්ත, නාසය, දිව, ශරීරයේ, මනස පිනවීමේ කැමැත්තක් මේ මොහොතේ තියෙනවද? ඔබ තුල කේන්තියක්, ද්වේෂයක් මේ මොහොතේ තියෙනවද? ඔබ තුල සැකයක්, විචිකිච්ඡාවක් තෙරුවන් කෙරෙහි මේ මොහොතේ තියෙනවද? ඔබ තුල විසිරුණා වූ සිතක් මේ මොහොතේ තියෙනවද? ඔබ තුල නිදිමත ගතියක්, අලස ගතියක් තියෙනවද? මේ පංච නීවරණයන් පුංචි තැනක හෝ ඔබ ළඟ තියෙනවා නම් මොහොතක් දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා අනිත්‍යයි කියලා දකින්න. උතුම් ධර්ම රත්නය සිහිපත් කරලා අනිත්‍යයි කියලා දකින්න. උතුම් සංඝ රත්නය සිහිපත් කරලා අනිත්‍යයි කියලා දකින්න. එවිට පින්වතුනි ඒ පංච නීවරණයන් තුනී වෙලා සතිය සිහි ඔබ තුල පිහිටාවි. මේ ධර්මය කෙරෙහි සැබෑ සතිය සිහිය, අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණය පිළිබඳ සතිය සිහිය ඔබ තුල පිහිටාවි. ඒ සතිය සිහියමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව පිහිටන සතිය සිහියමයි ඔබ තුල ධම්ම විද්‍ය බොජ්ජංගය මෝදු කළ දෙන්නේ. ඔබ ධර්මයට අදාළව හිතනවා පින්වතුනි, අධර්මයට අදාළව නෙමේ. නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මයි කියන අධර්මයට අදාළ නෙමේ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියනා වූ ධර්මයට අදාළව ඔබ හිතනවා. ඒ සිතුවිල්ලම ප්‍රමාණවත් පින්වතුනි, උතුම් සම්මා සමාධිමත් හිතක් මේ මොහොතේ ඔබ තුල තව තව ශක්තිමත් කරගන්න. දැන් ඔබ සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඉන්නේ. ඒ සම්මා සමාධිමත් හිතෙන් පින්වතුනි සතර සටිපට්ඨානයන් ජීවිතයට එකතු කරගන්න. ඒ සම්මා සමාධිමත් හිතෙන්
සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උපදින ඒ සුන්දර සම්මා සමාධියට සැබෑම විදර්ශනාමය වටිනාකමක් ලබලා දෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගයේ තීරණාත්මක ධර්මතාවය උතුම් අධිගමයන් සාක්ෂාත් කොට දෙන දිසාවට ඔබ අරගෙන යන ධර්මතාවය මේ ලෞකික සැපයන් කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබව බැහැර කරලා මේ සංස්කාරයන්ගේ නිත්‍යභාවය තුල ඇති කරගන්නා වූ විශ්වාසයන්ගෙන් ඔබ බැහැර කරලා විදර්ශනානුවණ ආර්ය ප්‍රඥාව ආර්ය ඥාන දර්ශනයන් ආර්ය විමුක්තිය ඔබට අයිති කරලා දෙන සුන්දරම ධර්මතාවය සතර සතිපට්ඨාන ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඒ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් සුන්දර සම්මා සමාධිමත් හිතෙන් මතු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව ඔබ ජීවිතේ මෙහෙව්වොත් බුදුරජාණන් වහන්සේ කියනවා දින හතක් ඇතුළත ඔබ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්නවා කියලා ඔබට දින හතකින් ඒ උතුම් ධර්මතාවයන් සාක්ෂාත් කරගන්න බැරි වුණොත් ඔබ සති හතකින් ඒ උතුම් ධර්මතාවයන් සාක්ෂාත් කරගන්නවා කියලා ඔබට සති හතකින් ඒ උතුම් ධර්මතාවයන් සාක්ෂාත් කරගන්න බැරි වුණොත් මාස හතක් තුල ඒ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්නවා කියලා ඔබට මාස හතකිනුත් ඒ උතුම් ධර්මතාවයන් අවබෝධ කරගන්න බැරි වුණොත් නැවත නැවත කල්යාණ මිත්‍ර ආශ්‍රයට අදාළව ඒ උතුම් සද්ධර්මයට අදාළව සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට පුහුණු කරලා උපරිම අවුරුදු හතක් තුල මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනොත් ඒ දෙන සහතිකේ ධර්මානුකූලාර්ථය කුමක්ද ස්වාමීන් වහන්ස ඒ සහතිකේ පළවෙනි අර්ථය තමයි ධර්මයේ පළවෙනි ගුණය සක්කාත ගුණය ධර්මයේ පළවෙනි සක්කාත ගුණය ඒ තුල තියෙනවා ඒ අර්ථය තුල තියෙනවා මේ ගැඹුරු පටිච්ච සමුප්පන්න ලෝකය මේ ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකය අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහල කළ මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න ගැඹුරු බවාත්‍රය අතීතේ කල්ප විනාශයන් දස දහස් ගානක් සිද්ධ වුණ ඒ වියරු සංස්කාර වියරු ලෝකය අවුරුදු හතක් තුල මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මේ සකස් කොට ගත්තා වූ සම්මා සමාධිතෙන් මතු කර ගන්නා වූ සතර සටිපට්ඨාන ධර්මයන්ගෙන් නිරෝධය කිරීමේ දුකෙන් මිදීමේ සුන්දර අවස්ථාව ඔබට දීලා තියෙනවා සුන්දර ධර්මයේ ස්වක්කාත ගුණේ ඒ ධර්මයේ ස්වක්කාත ගුණේ නිසාම මේ උතුම් ධර්මයේ තුල ධර්මයේ සම්දිප්තික ගුණේ තියෙනවා මේ ජීවිතේදීම ඔබට ධර්මය දකින්න පුළුවන් ධර්මය අවබෝධ කරන්න පුළුවන් ධර්මය නිරතුරුවම ඊළඟ ජීවිතයට කල් දාන්න අවශ්‍ය නැහැ ධර්මාබෝධයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කල් දාන්න ඕනේ නැහැ අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේලා ඒ වගේමයි ඒ සුන්දර පංච කල්යාණයන් වෙච්ච ඒ අශෝදරා උත්තමාවිය උත්පල වන්නා උත්තමාවිය පටාචාරා උත්තමාවිය ජීවිතේ තාරුණ්‍යෙදිම ඒ සුන්දර තරුණ ජීවිතවලදිම මේ ඇත්ත පිළිගත්තා බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරු භාවයෙන් ධර්ම රත්නය කෙරෙහි කීකරු භාවයෙන් මේ ඇත්ත පිළිගත්තා ඒ ඇත්ත පිළිගෙන ඒ උත්තමයන් තමන්ගේ ජීවිත ධර්මයේ අර්ථයක් බවට පත් කරගත්තා අතීතේ වැඩ සිටියා වූ සෑම රහතන් වහන්සේ නමක්ම සංඝ සමාජය නියෝජනය කරමින් සුපටිපන්න ගුණයෙන් උජුපටිපන්න ගුණයෙන් ඥායපටිපන්න ගුණයෙන්
සාමීචි පටිපන්න ගුණයෙන් විතරක් නෙමේ පරිපූර්ණ වෙලා හිටියේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ ජීවිතය තුල යසෝදරා උත්තමාවියගේ ජීවිතය තුල ධර්මයේ ස්වක්කාත ගුණය සක් සුදක්සේ බබලමින් තිබුණත් ධර්මයේ සරල භාවය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් සරල භාවයට පත් කළා වූ ඒ උතුම් ධර්මයේ සරල භාවය බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ මම කිසිත් නොදන්නා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පමණයි කියන තැන ඉඳන් ඒ උතුම් ධර්මයේ ජීවිතයට එකතු කරගත්ත ඒ ධර්මයේ සරල භාවය අපි ඒ උතුම් ජීවිත තුලින් දැක්ක සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ ජීවිතය දකිද්දී යසෝදරා උත්තමාවියගේ උත්තම පැවිදි ජීවිත දකිද්දී ධර්මයේ සරල ඇවතුම් පැවතුම් ඒ මධ්‍යම ප්‍රතිපදාවේ අල්පේච්ඡ භාවයේ නිවිච්ඡ භාවයේ තැම්පත් භාවයන් ඒ ඉන්ද්‍රිය සංවරයන් ඒ ජීවිත තුලින් ධර්මයේ ස්වකහාත ගුණය අපි දැක්කා ඒ තමාගේ ජීවිතය තුලින්ම ඒ ධර්මයේ සරල භාවයන් සැහැල්ලු භාවයන් ඒ අය ප්‍රකට කරමිනි වැඩ සිටියේ ඒ සුන්දර අතීත රහතන් වහන්සේලාගේ ජීවිත තුලින් ධර්මයේ සම්දිප්තික ගුණය ප්‍රකට කළා ධර්මයේ උන්වහන්සේලා ඊළඟ ජීවිතේට කල් දැම්මේ නැහැ ධර්මයේ උන්වහන්සේලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කල් දැම්මේ නැහැ මේ මොහොත ධර්මයේ අවබෝධාත්මක මොහොතයි කියලා දැක්කා ඔබ මේ මොහොතේ සිරස ගුවන් විදුලිය ඉදිරියේ වාඩි වෙලා පින්වතුනි ධර්මයේ සම්දිට්ඨික ගුණය ජීවිතයට එකතු කරගන්න ඔබේ ධර්මාබෝධය ඔබ හෙටට කල් දාන්න එපා ඔබේ ධර්මාබෝධය ඊළඟ භව ගමනට කල් දාන්න එපා ඔබේ ධර්මාබෝධය මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කල් දාන්න එපා ඔබ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මේ උතුම් අචල සද්ධාව තෙරුවන් කෙරේ විචිකිච්ඡාවෙන් බැහැර වෙන අන්න සීල වුතයන් කෙරේ තියෙනා උපාදානෙන් බැහැර වෙන ධර්මයේ සුන්දර අවබෝධාත්මක මොහොත මේ මොහොතයි කියලා දකිමින් ජීවත් වෙන්න පිණතුනි අතීතේ රහතන් වහන්සේලා තුලේ දැක්ම තිබුණා උන්වහන්සේලා ධර්මය කල් දැම්මේ නෑ ධර්මාබෝධය මේ මොහොතයි ධර්මාබෝධයේ මොහොත කියලා දකිමින් ඒ සිතත් අනිත්‍යයි කියලා දකින්නේ දක්ෂයෝ දක්ෂ වුණා පිංගතුනි අතීතේ වැඩ සිටියා වූ ඒ උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත තුල ධර්මයේ අකාලික ගුණය ප්‍රකට වුණා ධර්මයේ අකාලික ගුණය ප්‍රකට වුණා උන්වහන්සේලාගේ ජීවිත තුලින් අපි දැක්කා ධර්මය කල් නොයවා විපාක දෙනවා කියලා ඔබ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගත්තොත් ඒ චතුරාර්ය සත්‍යයන්ගේ සැබෑ අර්ථය කල් නොයවා විපාක දෙනවා ඔබ මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව ජීවිතයට එකතු කරගත්තොත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑ අර්ථය අවබෝධාත්මක අර්ථය කල් නොයවා විපාක දෙනවා ඒ අතීතේ වැඩ සිටියා වූ සුන්දර රහතන් වහන්සේලා තුල කල් නොයවා විපාක දුන්න අවම දින 7කින් උපරිම වසර 7කින් ඒ කාලය තුල කල් නොයවා විපාක දුන්නා වූ සුන්දර ධර්මයේ අර්ථයන් අපි දැක්ක ඒ වගේම අතීතේ වැඩ සිටියා වූ ඒ උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත තුලින් අපි ධර්මයේ සුන්දරෙහි පස්තික ගුණයන් දැක්කා සාරිපුත මහෝත්තමයාණන් වහන්සේගේ ජීවිතය දකිද්දී ඒ වගේම පටාචාරා උත්තමාවියගේ කිසා ගෝතමී උත්තමාවියගේ උත්පල වන්නා උත්තමාවියගේ මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේගේ ජීවිත දකිද්දී තුෂ්ණාව නිරෝධය කළා වූ දුකෙන් මිදුණා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කළා වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ජීවත් වෙන්නා වූ සක්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩුණා වූ ඒ සියලු ධර්මතාවයන් ඒහි පස්සිකෝ බැබළුණා උන්වහන්සේ අවබෝධ කළා වූ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ඒහි පස්සිකෝ බැබළුණා
මේ උදෑසන තව මොහොතකින් ආකාශයේ ඉර සුන්දරව බබලනවා වගේ උන්වහන්සේලාගේ ජීවිත තුල උන්වහන්සේලා අවබෝධ කළ රූපේ අනිත්‍යභාවය වේදනාවේ අනිත්‍යභාවය සංඥාවේ අනිත්‍යභාවය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය විඥානයේ අනිත්‍යභාවය සක්සුදක්සේ අපිට ප්‍රකට කළා පින්වතුනි උන්වහන්සේලා අධ්‍යාත්මික රූපේට බාහිර රූපේට බැඳුනේ නෑ පින්වතුනි උන්වහන්සේලා අධ්‍යාත්මික වේදනාවන්ට බාහිර වේදනාවන්ට බැඳුනේ නැහැ උන්වහන්සේලා අධ්‍යාත්මික සංඥාවන්ට සංස්කාරයන්ට විඥානයන්ට බැඳී ගියේ නෑ සක්සුදක්සේ උන්වහන්සේලාගේ ආර්ය සීලය එහි පස්තිකව බැබළුණා සක්සුදක්සේ උන්වහන්සේලාගේ අචල සද්ධාව එහි පස්තිකව බැබළුණා සක්සුදක්සේ උන්වහන්සේලාගේ නිරෝධය කළා වූ අවිද්‍යාවේ හැව අපිට සෑම මොහොතකම ප්‍රකට වුණා චතුරාර්ය සත්‍ය තුලමයි ජීවිතය පවත්වාගෙන ගියේ ධර්මයේ ඒහි පස්සික ගුණය රහතන් වහන්සේලාගේ ජීවිත තුල ප්‍රකට වුණා ධර්මයේ ඕපනයික ගුණය රහතන් වහන්සේලාගේ ජීවිත තුලින් අතීතේ ප්‍රකට වුණා පින්වතුනි සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ මහා කාශ්‍යප මහෝත්තම ආනන් වහන්සේ ඒ අශෝදරා උත්තමාවිය වැඩ සිටියේ ඒ අවබෝධ කළා වූ ධර්මයන් තමන් නුවණින් මෙනෙහි කරලා තමන් ශ්‍රවණය කරලා තමන් ජීවිතය තුලින් දරාගෙන තමන් භාවනාවෙන් පුහුණු කරලා තමන් අවබෝධ කළා වූ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය ජීවිත තුලින් දරාගෙනමයි ආර්ය සීලේ උතුම් ශක්තිය ජීවිත තුල දරාගෙනමයි අචල සද්ධාවේ ශක්තිය ජීවිත තුල දරාගෙනමයි ඒ ජීවිත තුල ඒ දරාගෙන සිටියා වූ සුන්දර ධර්මයේ අර්ථයන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අර්ථයන් තෘෂ්ණාව නිරෝධය කළා වූ අර්ථයන් දුකෙන් මිදුණා වූ අර්ථයන් ඒ ජීවිත තුල දරාගෙනයි වැඩ සිටියේ ඒ උතුම් අවබෝධයන්ට අදාළව ඇසිරීමයි ඒ උත්තමයන්ගේ ජීවිත තුල අපි දැක්කේ උන්වහන්සේලා කවදාක්වත් තමන්ගේ පංච උපාදානස්කන්ධයන් ගිනිගත්තේ නෑ උන්වහන්සේලාගේ උන්වහන්සේලා අනුන්ගේ පංච උපාදානස්කන්ධයන් ගිනිගන්නා ආකාරයෙන් හැසුරුනේ නැහැ උන්වහන්සේලා නිවිලා ලෝකයා නිවන දිසාවටමයි උන්වහන්සේලා දරාගත්තා වූ පුහුණු කළා වූ අවබෝධ කළා වූ ඒ උතුම් ධර්මය ප්‍රයෝජනෙට ගත්තේ ලෝකයාට බෙදලා දුන්නේ ලෝකයාට මතු කළා දුන්නේ ඒ අතීත රහතන් වහන්සේලාගේ ඕපනයික ගුණය ඒ උතුම් ධර්ම රත්නේ ගුණයන්නේ ජීවිත තුල කැටි වෙලයි තිබෙ ඒ වගේම පච්චත්තං වේති තබ්බෝ සුන්දර ගුණේ බුදුරජාණන් වහන්සේට කීකරු භාවයෙන්මයි ශාසනයට ආවේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේ ඒ උපතිස්ස කෝලිය කියන තරුණිය දෙන්න හැටියට ඒ වගේමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බද්ද කාපිලානා උත්තමාවිය එදා පිප්පලි බද්ද කාපිලානා හැටියට බුදුරජාණන් වහන්සේ හමුවට ආවේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියත විශ්වාසයකින්මයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියන නියත විශ්වාසයකින්මයි ඒ විශ්වාසය තුල හිත සමාධිමත් වෙලා තිබුණේ බුද්ධානුස්සතියෙන් ඒ තරුණ ගිහි ජීවිත සමාධිමත් වෙලා තිබුණේ ධම්මානුස්සතියෙන් ඒ තරුණ ගිහි ජීවිත සමාධිමත් වෙලා තිබුණේ සංඝානුස්සතියෙන් ඒ ගිහි ජීවිත සමාධිමත් වෙලා තිබුණේ තාම චතුරාර්ය සත්‍ය ඇහුවේ නෑ බුදුරජාණන් වහන්සේගෙන් තාම බණපදයක් ඇහුවේ නෑ සාංසාරික පුහුණු කිරීම නිසාම සංසාරේ ප්‍රාර්ථනාවන් නිසාම බුදුරජාණන් වහන්සේ කියන වචනේ අහද්දිම අතීත පටිච්ච සමුප්පන්න සංස්කාරපච්චය විඥාන ධර්මතාවයන්ගේ ඉවෙන් ඒ සිත් සමාධිමත් වුණා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන සිත සමාධිමත් වුණා ධර්ම රත්නය සංඝ රත්නය මුල් කරගෙන සිත් සමාධිමත් වුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරු භාවය
මහා මෙරක්සේ ශක්තිමත්ව තිබ්බත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් නියතයක්මයි කියලා පිළිගත්තා. ඒ නිසාම මොනසා ධනවත් කුලයකින් ආවත් මොනසා ප්‍රභු කුලයකින් ආවත් මොනසා දුප්පත් තැනකින් ආවත් මොනසා උගත් තැනකින් ආවත් මොනසා නූගත් තැනකින් ආවත් මොනසා ලස්සන කෙනෙක් වුණත් මොනසා අවලස්සන කෙනෙක් වුණත් ඒ සෑම කෙනෙක්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධය ලැබුවා. ඒ අතීතේ වැඩ සිටියා වූ සෑම රහතන් වහන්සේ නමක් තුල සංඝයාට අදාළ සුපටිපන්න ගුණය, උචුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයෙන් අනූණ වූ පරිපූර්ණ වුණා වගේම ඒ සංඝ රත්නේ අතීත ආර්යයන් වහන්සේලාගේ ජීවිත සත් ධර්මයන්ගේ අර්ථයන්ගේ කැඩපතක් බවට පත් වෙලායි තිබ්බේ. අතීත රහතන් වහන්සේලා උතුම් ධර්ම රත්නේ අර්ථේනොත් දෙකක් උනේ නෑ පින්වතුනි. උන්වහන්සේලාගේ ජීවිත සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් උන්වහන්සේලා ධර්මේම අර්ථය බවට පත් කළා, ධර්මේම කොටසක් බවට පත් කළා, ධර්මේ අර්ථයන්ගේ ප්‍රතිබිම්බය බවටම පත් කළා පිංගතුනි. ඒ උතුම් ධර්මතාවයන්ට ඒ ජීවිතපත් උනේ සම්මා සමාධිමත් සිතෙන් ඇති කරගත්තා වූ සතර සටිපට්ඨාන ධර්මයන් නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් ඔබ මේ මොහොතේ තමා තුල වැඩෙන, තමා තුල වැඩුණ ඒ උතුම් සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඒ සුන්දර සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගන්න. ඒ සුන්දර සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගනිද්දී නිරතුරුවම මේ මොහොත ධර්මාබෝධයේ මොහොතයි කියලා දකින්න, දකිමින් ඒ හිතට බැඳෙන්න එපා, ඒ හිතත් අනිත්‍යයි කියලා දකිමින් ඔබ ඔබේ සම්මා සමාධිමත් හිතෙන් කායાનුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. අපි මේ වැඩසටහන පුරාවටම කතා කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගැන, උතුම් ධර්ම රත්නය ගැන, උතුම් සංඝ රත්නය ගැන. මේ උතුම් ධර්මතාවයන් කායાનුපස්සනාව තුල විසිරෝල දකින්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපකාය කායાનුපස්සනාව තුල විසිරෝල දකින්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගාන දස පාරමී ධර්මයන් පුරලා මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහා පොළවේ පසට වඩා ශරීර දන් දීලා ඒ මහා පාරමී සාගරේ නුපන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ බෝධිසත්වයන් වහන්සේගේ ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. ඒ තමන්ගේ දයාබර මෑණියන් මහා මායා බිසව සුද්ධෝදන රජතුමා වෙනස් වෙලා ගියා, අනිත්‍යභාවයට පත් වෙලා ගියා. ඒ ශාක්‍ය වංශය වෙනස් වෙලා ගියා, අනිත්‍යභාවයට පත් වෙලා ගියා. ඒ බෝධිසත්වයන් වහන්සේ සිදුහත් කුමාරයා වෙනුවෙන් ඉදි වුණා වූ ඒ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිකා, ඒ සිදුහත් කුමාරයාගේ සුන්දර බිරිඳ යසෝදරාව රාහුල පුතණුවන් වෙනස් වෙලා ගියා. ඒ කිඹුල්වත්පුර ඒ මහා ජනපදයේම වෙනස් වෙලා ගියා. දැස් දෙක පියාගෙන දකින්න මේ සුන්දර සියලු සංස්කාරයෝ උන්වහන්සේ ලැබුවේ සාරා සංක කල්ප ලක්ෂ ගානක පිරූ දස පාරමී ශක්තිය නිසාමයි. දස පාරමී ශක්තියෙන් උපන් ඒ සියලු සංස්කාරයන් වෙනස් වෙලා ගියා. දැස් වනින් දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් මහා පාරමී සාගරයක් පුරලා ලැබුවා වූ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකාය අනිත්‍යභාවයට පත් වුණා. ජරා ව්‍යාධි මරණයන්ට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේට දේශනා කරනවා, ආනන්ද මගේ මේ ජීවිතය දැන් දිරාගිය ගැලක් වගේ, ආනන්ද මේක දිරච්ච කරත්තයක් වගේ, ජරා ව්‍යාධි මරණ විසින් මගේ
කය ගිලගෙනයි තියෙන්නේ මම මේ කය පවත්වාගෙන යන්නේ මගේ අධ්‍යාත්මික ශක්තිය තුලින්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමයි සාමී සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී සාගරය දාන පාරමිතාව පුරලා ලැබුවා වූ ආයුෂ වර්ණය සැපය බලය වෙනස් වෙලා ගියා ජරා ව්‍යාධි මරණයන්ටම පත් වුණා රෝගී භාවයන්ට පත් වුණා අසනීප ස්වභාවයන්ටම පත් වුණා අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලා පිංගතුණී ඒ පිරිනිවන් මංචකේට ඔබේ සිත යොමු කරන්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ආශිරිමත් රූපකාය දෙවියන් බ්‍රහ්මයින් මිනිස්සෙයින් වන්දනා කළා වූ ඒ ආශිරිමත් රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා දැස් එක පියාගෙන මොහොතක් නුවණින් දකින්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිහිපත් කරලා ඊළඟ සිටෙන් අර පිරිනිවන් මංචකේ විසිරීලා තියෙන අලුගොඩ ධාතුන් වහන්සේලා ගොඩ දකින්න අතීතේ වැඩ සිටියා වූ ලක්ෂ ගානක් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේලාමයි ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවි ගිය මොහොතේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා එහෙමයි සම්මා දැස් දෙක පියාගෙන නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේගේ සුන්දර අධ්‍යාත්මික පටවි ධාතුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බැබළුණා වූ ඒ අධ්‍යාත්මික පටවි ධාතුව බාහිර පටවි ධාතුවට මුහු වෙලා ගියා බාහිර පසට මුහු වෙලා ගියා අතීතේ වැඩ සිටියා වූ ලක්ෂ ගානක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දරාගෙන සිටියා වූ අධ්‍යාත්මික පටවි ධාතුව පිරිනිවන් පාන මොහොතේ බාහිර පටවි ධාතුවටම මුහුණා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ආපෝ ධාතුව පිරිනිවීමෙන් අනතුරුව බාහිර ආපෝ ධාතුවටම මුහුණා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අධ්‍යාත්මික වායෝ ධාතුව උන්වහන්සේ පිරිනිවි යන මොහොතේ මේ කුසිනාරාවේ බාහිර සුලන් රැල්ලට මුහු වෙලා ගලාගෙන ගියා බුදුරජාණන් වහන්සේ සතු වූ අධ්‍යාත්මික තේජෝ ධාතුව කුසිනාරා නුවල ඒ බාහිර පරිසරයේ උෂ්ණත්වයටම තේජෝ ධාතුවටම මුහුණා දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට මුහුණ ඇති නුවණින් දකින්න බාහිර සතර මහා ධාතුවට මුහුණ ඇති දකින්න හොඳයි ස්වාමීන් වහන්ස අපි තවදුරටත් මේ තුලින් මෙනෙහි කළ යුත්තේ කුමක්ද ස්වාමීන් වහන්ස අතීතේ වැඩ සිටියා වූ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකගේ සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායන් ඒ සතර මහා අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවටම මුහුණා නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික පටවි ධාතුව තුලින් බාහිර පටවි ධාතුව මේ මහ පොළවේ පස නුවණින් දකින්න ඒ අධ්‍යාත්මික පටවි ධාතුවත් බාහිර පස කියන පටවි ධාතුවත් එකම ස්වභාවයේ පටවි ධාතුවක් කියලා නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේ දරාගෙන සිටි අධ්‍යාත්මික ආපෝ ධාතුවත් මේ මහ පොළව මත ගලාගෙන යන දිය සීරාවත් එකම ස්වභාවයේ ආපෝ ධාතුවක් කියලා දකින්න බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් බාහිර තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් ස්වභාවයෙන්ම යුක්තයි කියලා නුවණින් දකින්න සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් දස පාරමී සාගරයක් පුරපු බුදුරජාණන් වහන්සේගේ ඒ සියලු සුන්දර විචිත්‍ර වූ සංස්කාරයන් වෙනස් වෙලා ගියා බාහිර සතර මහා ධාතුවට මුහුණා ඒ විතරක් නෙමේ ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක්
ප්‍රඥා පාරමිතාව පුරමින් සීල පාරමිතාව පුරමින් මෛත්‍රී පාරමිතාව පුරමින් අවබෝධ කළා වූ ඒ උතුම් දස පාරමී ධර්මයන්ගේ ඵලය ශක්තිය ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥාණය වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වෙලා ගියා පිරිණිවි යන මොහොතේ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥාණය අනිත්‍යභාවයට පත් වුණා දැස් දෙක පියාගෙන දකින්න මේ ලෝක ධාතුවේ මේ දුකට හේතුව මතු කරලා ගත්ත දුකෙන් මිදීමේ මාර්ගය මතු කරගත්ත මේ උතුම් සත්‍තිස් පෝදිපාක්ෂික ධර්මයන් මතු කරගත්ත දෙවියන් බ්‍රහ්මයින් මිනිස්සෙයින් වන්දමාන කළ ඒ සුන්දර වූද ප්‍රණීත වූද අර්ථවත් වූද සම්මා සම්බුද්ධ ඥානයත් වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ තුල මම දකින්න එපා බුදුරජාණන් වහන්සේ මගේයි දකින්න එපා මේ සම්මා සම්බුද්ධ ශාසනය මමයි මගේයි දකින්න එපා මේ ධර්මතාවයන් තුල මගේ ආත්මය තියෙනවා කියලා දකින්න එපා මේ සෑම විචිත්‍ර වූද මේ සෑම ප්‍රණීත වූද මේ සෑම අර්ථවත් වූද සංස්කාරයෝ වෙනස් වෙලා යනවා අනිත්‍යභාවයට පත් වෙලා යනවා අස්ථීර භාවයට පත් වෙලා යනවා ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න ඊළඟ සිතෙන් අනිත්‍යයි කියලා දකින්න ඊළඟ සිතෙන් පිරිණිවි ගියා කියන කාරණේ නුවණින් දකින්න දැස් දෙක පියාගෙන සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත් භාවය සිහියට නගා ගන්න ඒ සම්මා සම්බුද්ධ ඥානයේ උත්තරීතර භාවය සිහියට නගා ගන්න ඊළඟ සිතෙන් ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍ය භාවයට පත් වුණා කියන අර්ථය ජීවිතයට එකතු කරගන්න සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා ඒ වෙනස් වෙන සංස්කාරයන් නිත්‍යයි සැපයි සුබයි මමයි මගේ කියලා ගන්නේ පාප සම්මා සමාධිමත් සිතට විදර්ශනාවෙන් ආර්ය ප්‍රඥාවෙන් සැබෑ වටිනාකම ලබලා දෙන්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් සැබෑ ශ්‍රාවිකාවක් බවට ඔබපත් වෙන්න ඊළඟට ඔබ ඔය සම්මා සමාධිමත් සිතෙන් මේ ශ්‍රවණය කළා වූ උතුම් ධර්ම රත්නය සතර සටිපට්ඨාන ධර්මයන් තුල විසිරෝල දකින්න මේ උතුම් ධර්ම රත්නය නිත්‍ය වූ ධර්මයක් නෙමේ වෙනස් වෙලා යනවා විකෘති වෙලා යනවා අනිත්‍යභාවයට පත් වෙලා යනවා අතුරුදහන් වෙලා යනවා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් යම් ධර්මයක් දේශනා කළාද යම් සුන්දර බණ පදයක් දේශනා කළාද මේ උතුම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දේශනා කළාද මේ සෑම ධර්මයක්ම අනාගතේ යම් දවසක අතුරුදහන් වෙලා යනවා අනාගතේ මේ ධර්මයන් විකෘති කරනවා අතුරුදහන් වෙලා යනවා ආයිමත් පින්වතුනි අබුද්ධෝත්පාද කාල උදා වෙනවා මිච්ඡා ධර්මයන් පැතිරෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය අතුරුදහන් වෙනවා ආර්ය ශ්‍රාංගික මාර්ගය වල්වදිනවා ආයිමත් මෛත්‍රියේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් මතු කරගන්නේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් එහෙමනම් මේ උතුම් ධර්ම රත්නය ආස්වාදෙන් බැඳිය යුතු ධර්ම රත්නයක් නෙමේ මේ උතුම් ධර්ම රත්නය නිත්‍ය වූ ධර්ම රත්නයක් නෙමේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මේ සුන්දර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ලෝකෙට දේශනා කළා ඒ සෑම ධර්මතාවයක්ම විකෘති කළ දැම්මා ඒ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වෙලා ගියා අතුරුදහන් වෙලා ගියා ධර්මේ ආස් බැඳෙන්න එපා ධර්මය මමයි මගේ කියලා දකින්න එපා ධර්මය නිත්‍යයි ධර්මය සැපයි ධර්මය සුබයි කියලා දකින්න එපා මේ ධර්ම රත්නය අතුරුදහන් වෙලා යන අනිත්‍යභාවයට පත් වෙලා යන ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ තුලින් ඔබ ආස්වාදය නෙවේ
විදර්ශනාව මතු කරගත්වා වගේ බුදුරජාණන් වහන්සේ තුලින් ඔබ ආස්වාදේ නොවේ ආර්ය ප්‍රඥාව මතු කරගත්වා වගේ බුදුරජාණන් වහන්සේගෙන් ඔබ ආස්වාදේ නෙවේ උතුම් කායානුපස්සනා ධර්මයන් මතු කරගත්වා වගේ ධර්ම රත්නේ ආස්වාදයට බැඳෙන්න එපා ධර්ම රත්නේ ආස්වාදයට බැඳෙන්න එපා ආස්වාදේ ආදීනවයක් තියෙනවාමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආස්වාදයට බැඳුනත් එතන ආදීනවයක් තියෙනවාමයි වෙනස් වෙන ධර්මතාවයන්ට බැඳුනොත් ඒ වෙනස් වෙන ධර්මතාවයන් වෙනස් වෙලා ගියාට පස්සේ දීර්ඝාදීනවයක් අපේ ජීවිත වටා පටිච්ච සමුප්පන්න ජීවිත වටා වෙලා ගන්නවා ඒ නිසා මේ උතුම් ධර්ම රත්නේ ආස්වාදයට බැඳෙන්න එපා ධර්මයක් ශ්‍රවණය කරලා ධර්මයක් කියවලා ධර්මයක් ජීවිතයට දරාගෙන ඒ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙනවා කියන විදර්ශනා නුවණ ඔබ ඇති කරගන්න ඊළඟට ඔබ මහා සංඝ රත්නය කායානුපස්සනාව තුල විස්තරෝල දකින්න දැන් සුන්දර සම්මා සමාධිමත් හිතක් ඒ සුන්දර සම්මා සමාධිමත් හිත විදර්ශනාමය සම්මා සමාධියක් බවට පත් වෙලායි තියෙන්නේ විදර්ශනාමය සම්මා සමාධියක් සුන්දර අවස්ථාවක් ඒ විදර්ශනාමය සම්මා සමාධිමත් හිතෙන් මහා සංඝ රත්නය කායානුපස්සනාව තුල විස්තරෝල දකින්න අතීතේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේගේ ඒ තාරුණ්‍යෙන් බැබළුණා වූ සුන්දර රූපකායන් සිහියට නගා ගන්න යසෝදරා උත්තමාවියගේ උත්පල වන්නා උත්තමාවියගේ පටාචාරා උත්තමාවියගේ ඒ කේමා උත්තමාවියගේ පංච කල්යාණෙන් බබලනේ තාරුණ්‍යේ රූපයන් සිහියට නගා ගන්න ඒ සෑම රූපයක්ම ජරා ව්‍යාධි මරණයන්ට පත් වුණා අවුරුදු 80 සීමාව අවුරුදු 100 සීමාව වෙනකොට ඒ සෑම ජීවිතයක්ම පිරිනිවි ගියා ඒ සුන්දර රූපකායන් ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙලා පිරිනිවි ගියා වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වෙලා ගියා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේලා ඒ සුන්දර ආයුෂ වර්ණයේ සැපේ බලේ ලබන්න යසෝදරා උත්තමාවියේ සුන්දර ආයුෂ වර්ණයේ සැපේ ලබන්න සංසාරේ කොයිසා දාන පාරමිතාව පුරන් නැද්ද පිංගතුනි සංසාරේ කොයිසානම් මෛත්‍රී ධර්මයන් සීල ධර්මයන් වඩන් නැද්ද ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න සංසාරේ කොයිසා ප්‍රඥාවට අදාළ විදර්ශනාමය ධර්මයන් පුහුණු කරන්නේ නැද්ද සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා දැස් පියාගෙන මොහොතක් සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ රූපකාය සිහියට නගා ගන්න ඒ වගේම මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ රූපකාය සිහියට නගා ගන්න මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේගේ රූපකාය සිහියට නගා ගන්න යසෝදරා උත්තමාවියගේ උත්පල වන්නා උත්තමාවියගේ රූපකායන් සිහියට නගා ගන්න මේ සෑම සංස්කාරයක් වෙනස් වෙලා ගියා පිරිනිවි ගියා අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක පහළ වුණා වූ ඒ ආර්ය මහා සංඝ රත්නය කෝටි ප්‍රකෝටි ගානක් ආර්ය මහා සංඝ රත්නය සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ලොවට කියලා පිරිනිවි ගියා දැස් පියාගෙන ඒ සුන්දර ජීවිත සිහියට නගාගෙන ඊළඟ සිතෙන් අනිත්‍යයි කියලා දකින්න ඒ සුන්දර සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ රූපකාය සිහියට නගාගෙන ඊළඟ සිතෙන් අර පිරිනිවන් පාපු මොහොතේ විස්විලා ගිය අලු ටික පූජනීය වූ ධාතුන් වහන්සේලා ටික නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා සියලු සංස්කාරයෝ අස්ථිරයි සියලු සංස්කාරයෝ ආස්වාද රහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සුන්දර විදර්ශනාමය සමාධිමත් සිතක හිමිකරුවේ බවටයි දැන් පත් වෙලා තියෙන්නේ ඔබ දැන් හොඳින් දන්නවා
ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා. සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී සාගරය වෙනස් වෙලා ගියා අනිත්‍ය වෙලා ගියා කියලා ඔබ දැන් විදර්ශනාත්මකව විනිවිද දකිනවා. මහා සංඝ රත්නය මේ උතුම් ධර්ම රත්නය මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයන් සියල් වෙලා ගියා වෙනස් වෙලා යනවා කියන විනිවිද දැක්ම විදර්ශනාත්මක දැක්ම දැන් ඔබ තුල මොහොතු වෙනවා. ඔබ දැස් පියාගෙන දැන් ඔබේ ජීවිතය දෙස බලන්න. ඔබ ධනවත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ උගත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ නූගත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ලස්සන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ අවලස්සන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ කුලවත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ කුලහීන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ බලවත් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ දුබල කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කාටත් ධර්මාබෝධය පොදුයි පිංගතුනි, ධර්මාබෝධයයි තී බුදුරජාණන් වහන්සේට කී කරුණං මේ මොහොතේ ඔබේ ධර්මයේ අවබෝධාත්මක මොහොත බවට පත් කිරීමේ ශක්තිය ඔබට තියෙනවා. ඒ නිසා ඔබ මේ මොහොතේ ඔය විදර්ශනාත්මක සම්මා සමාධිමත් හිතෙන් නුවණින් දකින්න, ඔබේ ජීවිතය නුවණින් දකින්න. තම තමාගේ ජීවිත නුවණින් විදර්ශනාත්මකව දකින අයරු අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. ඔබේ ජීවිතය කායානුපස්සනාව තුල විසිරවල දකින්න. සාරා සංක කල්ප ලක්ෂ ගානක ඒ දස පාරමී සාගරයෙන් උපන් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍ය වෙලා ගියානම්, දස පාරමී සාගරයෙන් උපන් ඒ සම්මා සම්බුද්ධ ඥානය අනිත්‍ය වෙලා ගියානම්, පිරිනිවි ගියානම්, ඒ උතුම් ධර්ම රත්නය දෙවියන් බ්‍රහ්මයින් මිනිස්සෙයින් වන්දනා කළ මේ දුකෙන් පිරුණා වූ කටුක වියරු පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මිදීමේ මාර්ගය කියලා දුන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අනාගතේ යම් දවසක අතුරුදහන් වෙලා යනවනම් මේ උතුම් මහා සංඝ රත්නය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මුගලන් මහෝත්තමයාණන් වහන්සේ වැනි ඒ ආශිරිමත් සංඝ සමාජයේ සමාජිකයෝ සියල්ල පිරිනිවි ගියානම්, අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණානම්, උන්වහන්සේලාගේ අධ්‍යාත්මික සතර මහා ධාතුන් බාහිර සතර මහා ධාතුවටම මුහුණානම්, දැස් දෙක පියාගෙන ඔබේ ජීවිතය කායානුපස්සනාව තුළ දකින්න. ඔබේ ජීවිතය කොයි ස්ථානම් අනිත්‍ය වූ ධර්මතාවයක්ද? මේ රූපය කොයිසා අනිත්‍ය වූ ධර්මතාවයක්ද? මේ වත් පොහසත්කම් කොයිසා අනිත්‍ය වූ ධර්මතාවයක්ද? මේ උගත්කම් මේ කුලවත්කම් කොයිසා අනිත්‍ය වූ ධර්මතාවයක්ද? ඔබේ ඔය සුන්දර රූපත් රූමත් රූපය කොයිසා අනිත්‍ය වූ ධර්මතාවයක්ද? සංස්කාරයන්ගේ අනිත්‍ය බව ජීවිතේ තුලින් දකින්න. මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා. ඔබත් මමත් සංසාරේ සක්විති රජ වෙලා කොතෙක් නම් ජීවත් වෙන්නේ නැද්ද? ස්ත්‍රී රත්නය වෙලා කොච්චර නම් ජීවත් වෙන්නේ නැද්ද? සක්‍ර දෙවියන් සුජම්පතිය වෙලා කොච්චර ජීවත් වෙන්නේ නැද්ද? මේ ලෝක ධාතුවේ බලයට අධිපති වසවර්ති මාරයා වෙලා ඔබත් මමත් සංසාරේ කොතෙක් නම් ජීවත් වෙන්නේ නැද්ද? සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. මේ ලෝක ධාතුවේ බලයට අධිපතියේ වසවර්ති දිව්‍ය රාජයා කියන සංස්කාරයත් වෙනස් වෙලා යනවා. ආයිමත්තේ ධර්මතාවයේ සතර අපායට වැටෙනවා. සංස්කාරයෝ අනිත්‍යයි, සංස්කාරයෝ දුකයි, සංස්කාරයෝ අනාත්මයි. ඒ අනිත්‍ය වූද දුක්ඛ වූද අනාත්ම වූද සංස්කාරයෝ නිත්‍යයි සැපයි සුභයි කියලා දකින්නේපා දකින්නේපා. අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණගැහෙන වෙලාවේ අපි මේ සංස්කාරයන් නිත්‍ය වශයෙන්ම ගත්ත. පින කියන සංස්කාරය, කුසලය කියන සංස්කාරය අපි නිත්‍ය වශයෙන්ම ගත්තා. ඔබලා පින් කරන්නේ ලෞකික මාර්ගයයි ලෝකෝත්තර මාර්ගයට අපි යොමු කරන්නේ. අතීතයේ වැඩ සිටියා වූ රහතන් වහන්සේලාත්
බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වැඩිහිටි ස්වාමින් වහන්සේලාට තමන්ගේ උපාධ්‍යානන් වහන්සේලාට රෝගී ස්වාමින් වහන්සේලාට අපෝපස්ථාන කළා. උන් වහන්සේලාත් ඒ සෑම ධර්මතාවයක්ම පූර්වාදර්ශීව අනාගත සංඝ සමාජයට පෙන්වුවා. නමුත් ඒ කිසිවක් කළේ පින කෙරෙහි තෘෂ්ණාවෙන් නෙමේ, පින කෙනින් බලාපොරොත්තුවකින් නෙමේ. අතීත රහතන් වහන්සේලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ, වැඩිහිටි ස්වාමින් වහන්සේලාට අපෝපස්ථානයන් සිද්ධ කළේ පින කෙරෙහි තෘෂ්ණාවකින් නෙමේ. උන් වහන්සේලා තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩ සිටියේ. උන් වහන්සේලා යම් යහපත් කටයුත්තක් සිද්ධ කළාද, උන් වහන්සේලා මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කළාද, ඒ සිතුවිල්ල, ඒ චේතනාව, ඒ මොහොතේම මැකී යන චේතනාවක්මයි. නමුත් උන්වහන්සේලා පූර්වාදර්ශී වුණා, පරමාදර්ශී වුණා සමාජයට. ඒ නිසා ඔබ පින්කම් කරන්න, කුසල් දහම් වඩන්න, ඒ සෑම පින්කමක් තුළින්ම කුසල් දහමක් තුළින්ම රැස් වෙන්නා වූ සංස්කාරයෝ නිත්‍ය වශයෙන් නම් දකින්න එපා, සැප වශයෙන් නම් දකින්න එපා, සුභ වශයෙන් නම් දකින්න එපා, ස්ථීර වශයෙන් නම් දකින්න එපා, ආස්වාද සහිතයි කියලා නම් දකින්න එපා. සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී කන්දෙන් උපන් බුදුරජාණන් වහන්සේ කියන සංස්කාරයත්, ඒ උතුම් සම්මා සම්බුද්ධ ඥානය කියන සංස්කාරයත් වෙනස් වෙලා ගියා, අනිත්‍ය වෙලා ගියා, අස්ථීර භාවයට පත් වෙලා ගියා. උතුම් ධර්ම රත්නයේ, උතුම් සංඝ රත්නයේ කියන සංස්කාරයනොත් වෙනස් වෙලා ගියා, අනිත්‍ය භාවයට පත් වෙලා ගියා, අස්ථීර භාවයට පත් වෙලා ගියා. සංසාරේ කළා වූ වරද මේ ජීවිතේ ඔබ කරන්න එපා. මේ ජීවිතේ සංසාරේ මෙතෙක් කළා වූ වරද ඔබ කරන්න එපා. පින් කරන්න, කුසල් දාම් වඩන්න, එය ධර්මයේ සුන්දර තැනක්. නමුත් ඒ පිනට, ඒ කුසල් ධර්මයන්ට ඇලෙන්න, බැඳෙන්න එපා. සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්න. එහෙම දකින පින්වතායි මේ සකස් කරගන්නා වූ සුන්දර සමාධිමත් සිතට දිය හැකි ශ්‍රේෂ්ඨම ආයෝජනය වෙන සුන්දර විදර්ශනාත්මක සම්මා සමාධිමත් සිතක්, ආර්ය ප්‍රඥා විදර්ශනාමය සිතක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.